Sadhu. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Sādhu. Apge me mahase vandanavate. Gatikar Brahmarajaya Pramukha. Bambalo Vasi Devivaru. Sadarayin mehi vaditva. Mit karunavin sapirunu. Sakdevindanu. Sadarayin mehi vaditva. Apageshtakami Kalyana Mitrau Tautisa Vesi Devivaru Sadarayin Mehi Vaditva Satarevaram Devivarude Sampath Devi Varude Sadarayin Mehi Vaditva Sri Sumana Saman Devrajano Pirivara Sahitava Sadarayin Mehi Vaditva Sadhu, sadhu, buduruvan vadintai. Sadhu, sadhu, sadham namadintai. Sadhu, sadhu, sangaruvan vadintai. Sadhu, sadhu, teruvan namadintai. Sadhu, sadhu, teruvan namadintai.
ගෞතම මුනිඳුගේ සරණ ලබන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංග ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි 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 සංගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි සාදු අහසේ සිටින දෙවිවරුන් වඩින්ටයි මුහුදේ නාරජවරුන් වඩින්ටයි සතරවරම් දෙව්පුතුන් වඩින්ටයි සක් දෙවිඳුන් පින්කමට වඩින්ටයි දෙව්ලොව දෙවිවරු තුටින් වඩින්ටයි පන්සිලු දෙව්පුතු ගීත ගයන්ටයි විස්කම් දෙව්පුතු පිනට වඩින්ටයි පින් රැස්වෙන මහසෑය වඳින්ටයි ගෞතම මුනිඳුගේ ධාතු වඳින්නේ නිම්නැති පින්ඵල රැස් කරගන්නේ මව්විලසට තුන් සරණ ලබන්නේ ගෞතම සසුනේ පිහිට ලැබෙන්නේ සුදුරැස් ඇති කොත් කැරලි දිලෙන්නේ සිළුමින මුදුනේ රැස් විහිදෙන්නේ පලිංගු බුබුලසේ සෑය දිලෙන්නේ සාදු සාදු මම සෑය වඳින්නේ
රන් කොත බබලන සෑය වඳින්නේ රන්වන් රැස් අහසට විහිදෙන්නේ රන් විමනක රන් බුබුලක් වෙන්නේ දම් ගිරිසයෙන් රැස් විහිදෙන්නේ බුදු රැස් සිහි වෙන කොඩි පල දන්නේ සුදු සෑවට ඒ කොඩිද දිලෙන්නේ සුදු මුදු බුදු ගුණ සිහියට එන්නේ සාදු සාදු මම සෑය වඳින්නේ නාවිමනින් කඩු පුල්ද ගෙනෙන්නේ නා පිරිවර බුදු ගුණයි ගයන්නේ නාමිනිවියෝ සොඳ සඳුන් පුදන්නේ නා රජවරු මෙම සෑය වඳින්නේ රැව් දෙන වීණා හඬ පැතිරෙන්නේ මල්වරුසා අහසින් වැගිරෙන්නේ ගෞතම මුනිදුගේ සෑය පුදන්නේ දෙව්ලොව දෙවියෝ සෑය වඳින්නේ නිතර සැපත දෙන සසුන දිලෙන්ටයි සතර අපායේ දොරටු වැසෙන්ටයි නතර නොවී පින් පල රැස්වෙන්ටයි සතර වරම් දෙවි සෑය වඳින්ටයි ලක්බුදු සසුනයි නිති සුරකින්නේ සිත් මග මතු කොට සැපත සදන්නේ රැස්වෙන දෙව් පිරිසත් සමගින්නේ සක් දෙවිඳුන් මහසෑය වඳින්නේ දිස්වෙන රන් රස විලස දිලෙන්නේ ලස්සන සෑබඳ වට දිලිසෙන්නේ රැස්වෙන පින නිති සිහි කරමින්නේ විස්කම් දෙව්පුතු සෑය වඳින්නේ
රන්දාසිත කුසලේ බලගන්ටයි බන්දා කුසල් බැහැර කරන්ටයි නින්දා බස් හැම විට දුරු වෙන්ටයි කැන්දාගෙන පින සැපත ලබන්ටයි මිසදිටු බල පරදා ජය ගන්ටයි දුසිල් පවිටු මිතුරන් නොලැබෙන්ටයි රුපුන්නසන බුදු පිහිට ලබන්ටයි නිතින්ම අප බුදු සසුන රකින්ටයි සිල් රකින සංගරුවන රැකේවා පිල් බෙදන මිස දෙටු දුරු වේවා කල් නොයවා බුදු සසුන රැකේවා ගෞතම සසුනේ පිහිට ලැබේවා ගෞතම සසුනේ පිහිට ලැබේවා ගෞතම සසුනේ පිහිට ලැබේවා සාදු ඒභාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදු වනසේක අනුත්තර පුරිස ධම්මසාරථි වනසේක සත්තා දේව මනුසානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක තථාගත දස බල ඥානයෙන් සමන්විත වනසේක සිව්විසාරද ඥානයෙන් සමන්විත වනසේක
Devi minisun kerehi paturuvana lada maha karunaven samanvita vanaseka e gautama budurajanan vahanse Sādhar gauravayin Magi divi deveni kota Mama sarana yami Devanu vada Mama sarana yami Devanu vada Mama sarana yami E Gautama Sampath Sambudurajanan Vahanseta Mage Jeevitaya Puja Karami Puja Viva Puja Viva Puja Viva Sadhu E apage budurajanan vahanse Devminisun kerehi Patalamaha karunaven Desana kut vadarana lada Chaturare satya prakasita Mihiri Sri Saddharmaya Ekanta Vasayinma Swakhata Vanniya Sandithika Vanniya Akalika Vanniya Ehi passika vanniya Opanaika vanniya Pachattang veditabbo vinyohi vanniya Eutum Sri Saddharmaya Anugamanaya karana kenekuta Satara apayinnat midi Sasara dukinne teravi Jati jara marana rahitau Soka velapim rahitau Sada kalika sapati Ama mahanivana Addakinnata labinneya Satara apayin mudavana Bhava gamana navatana Dukmul sindalana Ama nivanata pamunuvana E Sri Saddharmaya
සාදර ගෞරවයෙන් මම සරණ යමි දෙවනුවද ඒ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි දෙවනුවද ඒ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි ඒ උතුම් සද්ධර්මයට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා දෙවනුවද මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්ම රත්නයට පූජා කරමි පූජාවේවා තෙවනුවද මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්ම රත්නයට පූජා කරමි පූජාවේවා සාදු අපගේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය තුලින් උපන්නාවු ප්‍රඥාවෙන් අග්‍ර වූ ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉරිදි බලයෙන් අග්‍ර වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දුත ගුණයෙන් අග්‍ර වූ මහා කස්සප මහරහතන් වහන්සේ ස්මරණයෙන් අග්‍ර වූ වහා වැටහෙන නුවණින් අග්‍ර වූ තියුණු වැටහීමෙන් අග්‍ර වූ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ දිවස් නුවණින් අග්‍ර වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා තෙද බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක සාමීචිපටිපන්න වනසේක
ආහුනේයවනසේක පාහුනේයවනසේක දක්ඛිනේයවනසේක අංජලි කරණීයවනසේක ලොවට උතුම් පින්කෙත වනසේක ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය සාදර ගෞරවයෙන් මම සරණ යමි දෙවනුවද මම සරණ යමි තෙවනුවද මම සරණ යමි අප බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා දෙවනුවද ආරි මහා සංඝරත්නයට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා තෙවනුවද ආරි මහා සංඝරත්නයට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා සාදු 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 ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නමු අප සරණ ගිය අප ජීවිතය පූජා කළ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා සාදර ගෞරවයෙන් වඩා හිඳුවන ලද කේස ධාතුන් වහන්සේලා සාදර ගෞරවයෙන් වඩා හිඳුවන ලද මෙම ධම්මගිරි සෑරජුන්ට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මේ ධම්මගිරි සෑගර්භයෙහි තැම්පත් කරන ලද සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන්
puja karmi puja vitva devanuvada budurajanan vahanse udesa sadar gauravayan puja karmi puja vitva devanuvada budurajanan vahanse udesa sadar gauravayan puja karmi puja vitva me alankara se rajunta පලඳවන ලද අලංකාර මල් මාලාවෝ මුතු අමුණා සරසන ලද මේ අලංකාර කංචුකය අලංකාර මල් සැරසිලි බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා මේ පේසා වලල්ලෙහි තැන්පත් කරන ලද සුවඳ හමන්නා වූ සුපි පුණු සමන් පිච්චමල් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳදුම් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා අනේක අයුරින් විචිත්‍ර වූ නොෙක් පාට විහිදෙන මේ විදුලි බුබුලෙන් නැගෙන ආලෝක බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා මහවැලි ගංගාවෙන් කැලණි ගංගාවෙන් වලවි ගංගාවෙන් කළු ගංගාවෙන් ගලා බසින ජලය මතුවෙන තැන ශ්‍රීපාදයෙන් ගෙනෙන ලද ඒ ගංගා ජලය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා ඉතා මිහිරි ලෙස මැනවින් සකසන ලද පළතුරු යුෂයෙන් යුතු
සුමධුර ගිලන්පස බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජාවේවා මේ අෂ්ඨ පරිස්කාරද අවශේෂ පිරිකරද මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජාවේවා මේ වැව අසබඩ කඳු ගැටය මත දා කරඬුවක්සෙන් අත්‍යාලංකාරයෙන් නිමවන ලද මේ ධම්මගිරිසේ රජුන් අපගේ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා පූජා කරමි පූජා විත්වා සාදු මේ පින්කමට වැඩමවව දාල ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි මං හිතනවා අද මේ කන්තලේ ප්‍රදේශයට පමණක් නොව ශ්‍රී ලංකා ද්වීපයටත් අද වටිනා දවසක් මේ චෛත්‍ය රාජයා මේ ශ්‍රී ලක් භූමියේ ඉදි වුණේ අපි කුමක් දු පිනකට අපි සංසාරේ කරපු මේ මිනිස් ලෝකේ එන්න ලැබුණා. පින්වත්නි ඔබ සාමාන්‍යයෙන් ලොතරැයි ගන්නව ඇති. නමුත් ලොතරැයි ගන්න පමණට ඇදින්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුට දිනම ලැබෙනවා. ඒ වගේ අපි කෙලවරක් නැතුව නිරේ ඉපදිච්ච අය. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලද්දී අපි කෙලවරක් නැතුව නිරාදුක් විඳපු අය. අපි කෙලවරක් නැතුව තිරිසං අපාය උපන්න අය. ප්‍රේත ලෝකේ අසුරු ලෝකේ උපන්න අය. ඔබට පේනව ඇති තිරිසන් ලෝකෙ ඉපදිලා අනන්ත දුක් විඳින සතුන් මුහුදේ බොහෝ සතුන් අපි කෙලවරක් නැතුව ඒ බඳු ලෝකවල හිටියා. කලාතුරකින් ලොතරැයියක් දින්නා වගේ අපි මේ මනුස්ස ලෝකෙ උපන්නා. කලාතුරකින් උපන්න කලාතුරකින් ලැබුණු මේ මනුස්ස ජීවිතේ බොහෝ දෙනෙකුගේ අසාර්ථකයි. බොහෝ දෙනෙක් මැරිලා ආයිත් ඒ සතර අපායට වැටෙනවා. ඔබට පේනවා ඇති
මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දිහා බලද්දී බොහෝ දිනෙක කුසල් සිත් වලින් තොරව පින් සිත් වලින් තොරව ලෝකෙට සාප කර කර ගරහ ගරහ ඇවුලුණු සිතින් කැළඹුණු සිතින් පැටලුණු සිතින් දුෂ්ට සිතින් වාසය කරන හැටි එහෙම වාසය කරන සත්වයාට සතර අපාය මිසක් වෙන කොමක්ද සතර අපායන් මුදවන ධර්මය බොහෝ දුක් දෙන සසරින් අපව එතෙර කරවන ධර්මය දේශනා කොට වදාළ අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ටික දිනයි. ඔබවත් ඒ සරණ ලබන්නේ පරම දුර්ලභ සරණක්. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන අය සතර අපායෙන් මිදෙනවා. අපි මේ රංචු ගිහිලා හිටියට මේ ගමන යන්නේ තනි තනියම. අපි එකට හිටියට එකට කෑව බිව්වට එකට වැස්ස තිබුණට එකට ආවෙ පිච්චුණාට යන්නේ තනි තනියම. ඒ නිසා ඔබ අද මේ ධම්මගිරි සෑ රජුන් ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරන දවසේ ඒ කිව්වා අපේ ශාස්ත්‍රුන් වහන්සේට පූජා කරන දවසේ ඔබ ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඔබට මතකද ඒ බුදුරජාණන් වහන්සේට ඔබේ ජීවිතය පූජා කළානේ? ධර්මයේ සරණ ගියා. ඒ ධර්මයටත් ඔබේ ජීවිතය පූජා කළා. ශ්‍රාවක සංඝ රත්නේ සරණ ගියා. ඒ ශ්‍රාවක සංඝ රුවනටත් ඔබේ ජීවිතේ පූජා කළා. ඒක ඔබේ සරණ සීලයයි. ඒක සිල්වත් බවක්. එහෙම සීලවන්ත වෙච්ච කෙනා ටික ටික සංවර වෙනවා. ධර්මයේ ඉගෙනගෙන මේ සසරයේ ඇති භයානකකම තේරුම් ගන්නවා. අති බිහිසුණු සසරක මේ යන්නේ. එන්න එන්න මේ මනුස්ස ලෝකේ පිරිහීගෙන යනවා. වේගෙන් පිරිහීගෙන යනවා. ගිහි පැවිදි කතාවක් නැහැ. බලාගෙන ඉඳෙද්දි පිරිහීගෙන යනවා. අනාගතේ සීලයට ගරහයි. ධර්මයට ගරහයි. විදර්ශනාවටත් ගරහයි. අනිත්‍යයටත් ගරහයි. තිබඳු ලෝකයක් අනාගතයට තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ කලාතුරකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිච්ච වෙලාවේ අපි හොඳට සිත පහදා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. අපිට ස්විප් එකක් ලැබුණා වගේ ස්විප් එකක් දින්න වගේ මේ ලැබිච්ච මනුස්ස ආත්මේ මේ ජීවිතය ඇත්ත පෙන්වන ධර්මයක් වෙන කිසිම ආගමක නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇර එතරම් පැහැදිලිව එතරම් සවිස්තර ලෝකෙ වෙන කිසිම ආගමක නැහැ. ඉතින් අපි කොච්චර භාග්‍යවන්තද එබඳු ධර්මයක් අහලා පිළිසරණ ගන්න එක. ඒ නිසා පින්වත්නි අපි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව උන්වහන්සේ සරණ ගියපු අය හැටියට වැඳගත් අය හැටියට උන්වහන්සේ සරණ ගියපු අය දුර්වලකම් තියෙන අය උන්වහන්සේ සරණ ගියා. සරණ ගියාට පස්සේ දුර්වලකම් අතහැරියා. සුවපත් වුණා. ඉතින් ඒ වගේ උන්වහන්සේ සරණ ගියපු අපි අපේ ජීවිතේ ටික ටික
ධර්මයේ තුලින් ලස්සන කරගන්න ඕනේ. ඒ ලස්සන අයිති වෙන්නේ අපේ ක්‍රියාවටයි. කයින් කරන ක්‍රියාවට, වචනින් කරන ක්‍රියාවට, ඒ කිව්වේ අපේ කතා බහට ඒ ලස්සන අයිති වෙන්නේ. අපි අතපය හසිරවල කරන දෙයට ඒ ලස්සන අයිති වෙන්නේ. අපි හිතන දේවල් වලට ඒ ලස්සන අයිති වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න ලැබුණාම ඒ සරණ අපි හොඳට ආරක්ෂා කරගෙන හිටියොත් මේ රාග දේශ මොහෙන් කැළඹුණු කලබල වූ සිත් ඇති, ගැටුණු සිත් ඇති, චංචල සිත් ඇති, සිහි මුලා උන්සේ මම් මුලා වූ පිරිසක්සේ අමුතු තරගයකට දිව යන මේ ලෝකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. මේ මනුස්ස ජීවිතය අවසන් වෙද්දී අපිට දෙවියන් අතරට යන්න පාර කැපෙනවා, දෙවිලෝ උපදින්නත් අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න පින්වත්නි, ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයා හදන්ඩ විදිහක් නැතුව දුටුගැමුණු රජුරු ඇඳේ හාන්සි වෙලා කල්පනා කර කර හිටියා. යුද්ධෙට සෑහෙන වේදන් වුණා, මිනිස්සු සෑහෙන මහන්සි වුණා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ අනාවැකියක් වදාරලා තියෙනවා, කාවන්තිස්ස රජුගේ පුත්‍රයෙක් ගාමිණී අබේ කියන පුත්‍රයා ද්‍රෝණිය ධාතු තැන්පත් කොට මහා සෑය හදනවා කියලා. අනේ මං කොහොම මේක හදන්නේ කියලා. මේ සිටිවිල්ල, මේ හිතේ ඇතිවෙච්ච හැඟීම ගැමුණු රජ්ජුරුවන්ගේ සේසතේ හිටපු දෙව්දුවට දැනුණා. ඒ දෙව්දුව දෙව්ලොවක් ගානේ කියාගෙන ගියා, භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණිය ධාතු තැන්පත් මහා චෛත්‍ය හදන්න ගාමිණී අබේ රජතුමාට කරගන්න විදියක් නැතුව ඉන්නවා, උදව් කරන්න කියලා. මේ නාරංචිනවා තැන් තැන්වල හුළු ගඩොල් තියෙනවා, අයිතිකාරයෝ නැති රන් රිදී නැව් ගසාගෙන එනවා, රිදී කඳන් රන් කඳන් පොළවෙන් උඩට එනවා. අන්න ඒ සියල්ලෙන් ගැමුණු මහරජුන්ට ධනේ ගලන් ආවා. අලංකාර මහා සෑය හදද්දී සෑ ගර්භයේ තැන්පත් කරන ධාතු කරඬුව මෙත් කරුණා ගුණයෙන් පිරිපුන් සක්දිවිඳුයි ගෙනල්ලා දුන්නේ. සක්දිවිඳුයි එක පූජා කළේ. බලන්න දිව්‍ය ලෝකේ ගියපු අය මොනතරම් පිං කරගන්නවාද, මොනතරම් පිං රැස් කරගන්නවාද. ඒ සියලු දෙනා මාර්ගඵලලාභීන්, සෝවාන් වෙච්ච අය. අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපේ සිත කය වචනේ පරිස්සම් කරගෙන මේ ලෝක යන කුණු ගොඩවල් වලට හසු නොවි මේ ජීවිත කාලේ පරිස්සම් කරන් තිසරණේ රැකගෙන තව තිසාවෙන් උඩට යාගත්තොත් අපටත් ආය මාර්ගඵලලාභී දෙවිවරුන්ගෙන් ඇසුර ලැබෙනවා. අපට මේ ගෞතම සාසනේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. මහා වාසනාවක් අපි ඉස්සරහා මතුවලා තියෙන්නේ. මේ මහා වාසනාව මගහැරගන්න එපා. හිත කලබල කරලා මාන්න ඇති කරන්, ආඩම්බරකම් ඇති කරන්, හිතට එනේවා කියෝ කියෝ මේ අවස්ථාව අහිමි කරගන්න එපා. මේක දුර්ලභ අවස්ථාවක්.
පරම දුර්ලභ අවස්ථාවක්. මේ ශාසනික දියුණුව එච්චර කාලයක් තියෙන්නේ. ඒ නිසා මේ කලාතුරකින් ලැබිච්ච එකක්. ඒ නිසා මේ අවස්ථාව දුර්ලභයි. දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ ගැන අපි ඉගෙනගත්තු නිසා, උන්වහන්සේ ගැන අපේ හිතේ පැහැදීම ඇති වෙච්ච නිසා, මේ සෑය වෙනුවෙන් මොනතරම් පින් කරගත්තාද? අපි ළඟ පැවිදි වෙච්ච අපගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා මොනතරම් මේවට මහන්සි වුණාද, කැප වුණාද? අවුව බලන්නේ නැතුව, වැස්ස බලන්නේ නැතුව, සීලාදී ගුණ ධර්ම රැකගෙන, අරහත් ධජයේ කරේ දාගෙන, බුදු ගුණ සිත හිතා කොච්චර පින් කරාද? නුයික් පලාත් වලින් ඇවිල්ලා ඈත පිට පලාත් වලින් මොනතරම් පින් කරගත්තාද? බලන්න මේ මල් සැරසිලි, මුතු සැරසිලි, මේ හැම එකක්ම හිත හිතා කරලනේ. කවුරු වෙනුවෙන්ද අපි සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේට? ඉතින් මේ විදිහට මහා ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරලා අපි හිත රැකගෙන අපි සරණ ගිය ඒ උතුම් සරණ ආරක්ෂා කරගෙන අපි මේ මනුස්ස ජීවිතේ කල්පනාවෙන් ගත කළොත් අපිට මේ බිහිසුණු මර උගුලෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. සතර අපායට වැටි වැටි යන බිහිසුණු ඉර නමෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. දෙවියන් අතරට උපදින්න වාසනාව ලැබෙයි. අන්‍ය අවස්ථාව අහිමි කරගන්න නැතුව ඒ අවස්ථාව රැකගන්න. වර්තමානයේ මනුෂ්‍ය ලෝකේ අපට ලොකු හැකියාවක් නැහැ. මේ පහදිනව මේ කලකිරිනව. කලබලයි. අකුසල් හිතන්න බැරි වේගෙන් ඇති වෙනවා හිතේ. නමුත් කුසලයක් උපද්දවන්න කොච්චර වීරියක් ගන්න ඕනේද? ඉතින් ඒ නිසා මෙවැනි දුර්ලභ අවස්ථාවක් අපිට ආයේ අනාගතයේට ලැබෙන්නේ මේ මහමෙවුනාව පවතින මේ කාලේ, ධර්මය ඇහෙන කාලේ තමන් මේ සතර අපායන් මිදෙන මගට આવොත් පමණයි. ඒ නිසා ඒ වෙනුවෙන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච මේ ස්වාමින් වහන්සේලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කළේ. ඔබ දකින්න ඇති මේ සෑ ගර්භය තමන්ගේ දෑසින් රජ කාලේ, රජවරුන්ගේ කාලේ, රාතන් වහන්සේලාගේ කාලේ, දෙවි බඹුන් එකතු වෙලා කරනවා වගේ හරි ලස්සන අලංකාර සෑ ගර්භයක් හදලා තියෙනවා. අලංකාර ලෙස පුද පූජා පවත්වලා තමන් සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ මේ මල් පහන් ආදී පුද පූජා බලාපොරොත්තු නොවුණු බව හැබෑව. නමුත් උන්වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරන්න මහා නුවණකුත් නැත්තම් යාන්තම් හිත පහදව ගන්න තියෙන ටිකත් අහිමි වුණොත් විශාල කරදරයක වැටෙනවා. පින්වත්නි, අපි මෙහින් මැරිලා ගිහින් පෙර කර්මයක් හරි පල දීලා නිරේ උපන්නොත් කාත් කවුරුවත් නැහැ. නිරේම නෙමෙයි, මේ වැවේ උපන්නොත් කාත් කවුරුවත් නැහැ. ඉතින් ඒ නිසා අපිට හිතන්න බැරි තරම් අනතුරු මැද්දි තමයි බුද්ධ ශාසනය අවසන් වීගෙන යන කාලෙක අපිට මේ ආයමේ ධර්මය ඇහෙන්නේ, ඉගෙන ගන්න ලැබෙන්නේ, චතුරාරි සත්‍ය පිහිට කරගන්න ලැබෙන්නේ. දැන් අපි සරණ ගියා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව. මේ සරණ සිටින් වැළඳ ගන්න, සිටින් ඒ සරණ වැළඳ ගන්න. සාමාන්‍ය මේ ලෝකේ
සිතෙන් වැළඳගෙන තියෙන්නේම නීච දේවල්. ශ්‍රේෂ්ඨ දේවල් නෙමෙයි. එක එක්කෙනාගේ සිත්වල තියෙන දේවල් දිගැල්ල බැලුවොත් නීචයි. ශ්‍රේෂ්ඨ දේවල් හරි අඩුයි. ඒ නිසා සරණ යනවා කියන්නේ අපේ හිතට ලැබිච්ච ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. එහෙම සරණ ගිහින් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ශ්‍රාවකත්වය ලැබුවට පස්සේ අපිට තියෙනවා අපේම කියලා දෙයක්. එනිසා තමන් නිතර හිතන්නේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්, ධර්මයේ සරණ ගියපු කෙනෙක්, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක්. කලබල වෙන්න එපා. බොහොම ඉවසගෙන නුයි කයි කතන්දර ලෝකේ යනවා එක එක දේවල් ගැන. ඒව පස්ස යන්න එපා, ගහගෙන යන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ අපි. ඊළඟට තව කරුණක්. ඔබ දකින්න දන්නව ඇති පසුගිය කාලේ මේ වයසක අම්මලාට හරියට කරදර තිබ්බා තනියම ඉන්නකොට. ඊට පස්සේ දැන් මෑත භාගයේ මේ සිඟිටි දරුවන්ට හරි විපත්ති. දැන් මං කල්පනා කළා අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපොය හැටියට අපි මොකද්ද මේ වෙලාවේ කරන්නේ? අපි හිතත් රැකගෙන අපි දුස්තත් නොවි විසදුමක්. එතකොට මට හිතට මෙහෙම විසදුමක් ආවා. පින්වත්නි, හැකි තාක් ඉක්මනට ඔබ මුළු දරු පවුලත් එක්කම රුවන්වැලි සෑයට යන්න. ද්‍රෝණිය ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑයේ වන්දනා කරන්න දිවා රාත්‍රී දෙවිවරු වඩිනෝ. ඒ රුවන්වැලි මහා සෑයට ගිහින් තමන්ට පුළුවන් හැටියට මල් පූජා කරලා, තමන්ට පුළුවන් හැටියට පැන් පාත්‍රයක් පූජා කරලා මහසෑයට ලං වෙලා අද වගේ බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න, වන්දනා කරන්න, ගුණ මෙනෙහි කරලා වන්දනා කරලා කාරණීයමෙත සූත්‍රයේ මිහිරින් සජ්ජායනා කරන්න. පාලියෙන් නම් එහෙම, සිංහලෙන් නම් අපේ පුත බලාගෙන සජ්ජායනා කරන්න. එහෙම කරලා දෙවියන්ට පින් දෙන්න, සක් දෙවිඳුන්ට, සතර වරන් දෙවිවරුන්ට පින් දීලා රුවන්වැලි මහා සෑයේ පාදම ඒ කිව්වේ පේසාවලල්ලි පහල. එතනට නලල තියලා තමන්ගේ ජීවිතේ මහා සෑයට පූජා කරන්න. ඊළඟට තමන්ගේ දරුවන්ගේ ජීවිත, දරුවගේ නම කියලා, දරුවගේ නම සම්පත් නම් මේ සම්පත් පුතා මේ මහා සෑයට පූජා කරනවා කියලා දරුවන්ගේ ඔළුවට අත තියලා ඒ පාදමට නලලා තියලා වන්දනා කරවන්න. මේ විදිහට තමන්ගේ දරුව, අම්මල තාත්තල, දරු සිඟිත්තන්, දරු දැරියන් කවුරුත් ජීවිතේ මහා සෑයට පූජා කරන්න. පූජා කළා ආයමත් එතනදී කියන්න, මම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා, මම ධර්මයේ සරණ ගියා, මම ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා, මම දිවි හිමියෙන් මේ සරණ රකින්නවා. ඒ නිසා මට මගේ දරුවන්ට කිසි අනතුරක් කරදරයක් වෙන්න එපා. ඔය ටික කියන්න. මොකද අපිට හිතන්න බැරි විපත් කාලයක් බව පේනවා. ඉතින් ඒ නිසා මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේගේ සරණින්ම තමයි, ධර්මයේ සරණින්ම තමයි පිහිට ලබා ගන්න තියෙන්නේ. නිකන් හිත කැළඹිලා පෞරස් කරගන්න නැතුව අපි. ඒ නිසා අපි මේ දුර්ලභ අවස්ථාවේ අපිට මේ වගේ ලස්සන අලංකාර චෛත්‍යයක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ලැබීම අපි සීල දිනාම ලැබපු පරම දුර්ලභ භාග්යක් කියලා අපි කවුරු සලකා ගමු. සාදු සාදු. අපි කවුරුත් දැන් කරණීයමෙත සූත්‍රය සජ්ජායනා කරමු. අපි විශේෂයෙන්ම මේ රැස් කළ සියලුම පින් අප සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ
උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. කියන්න මා සමග නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ ජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අපකිච්චෝච සල්ලවක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නචකුද්දං සමාචරේ කිංචි උපවදේයුං සුකිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචිපාන භූතත්ති තසාවා තාවරාවානවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතුලා දිට්ඨාවායේ වාද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙච්චය මාතා යතහානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨංචරං නිසින්නෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නෛ ජාතු ගබ්බසෙය්‍යම් පුනරේතේති විරූපක්කේ හිමේ මෙත්තං මෙත්තං ඊරාපතේ හිමේ චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්නා ගෝතමකේහි ච අපාදකේ හිමේ මෙත්තං මෙත්තං දිපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තං මෙත්තං බහුප්පදේ හිමේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාප මාගම අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අයිවිච්චිකා සතපදී උන්නානාභී සරභූමෝසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහන් නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති සාදු. කියන්නේ අප විසින් රැස් කළා මේ සියලු පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්මරාජයාද සම්පති බ්‍රහ්මරාජයාද ප්‍රමුඛ වූ බඹලෝ වාසී සියලු දෙවිවරු මේ පින අනුමෝදන් වෙත්වා
දෙදෙව්ලොවට අධිපති වූ මිත් කරුණා ගුණ සපිරුණු සක්දිවිඳානු මේ පින අනුමෝදන් විත්වා අපගේ ඉෂ්ඨකාමී වූ කල්යාණ මිත්‍ර වූ තෞතිසා වැසි දෙවිවරු ප්‍රමුඛ සදෙව්ලෝ වාසී දෙවිවරු මේ පින අනුමෝදන් විත්වා ධතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙව් රජවරු ප්‍රමුඛ සෙම්පති දෙවිවරුද මේ පින අනුමෝදන් විත්වා ගෞතම බුදු සසුනේහි දියුණුව කැමැති සුමන සමන් දෙව් රජානෝ මේ පින අනුමෝදන් විත්වා ගෞතම බුදු සසුනේහි පැහැදී සිටින පින් කැමැති නාරජවරු බහිරව දේවතාවරු තලාටු භූමාටු දෙවිවරු වෘක්ෂ දෙවිවරු ආදී කොට ඇති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ ගෞතම බුදු සසුනේහි පිළිවෙත් පුරන සඟරුවනද තෙරුවන් සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක පිරිසද ආදරයෙන් රැකගනිත්වා සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති සාදු